අපි වගා කරනකොට අනිවාර්යයෙන්ම අපේ ගෙවත්තට ගස් වර්ගත් එක්ක වැල් වර්ගත් එකතු කර ගන්නවා. ඔයාලගේ ගෙවතු වගාවල මේ වෙනකොටත් කරවිල ආලංග මෑ ආදී වශයෙන් බොහෝ වැල් වර්ග එකතු වෙලා ඇති. මේ වැල් වර්ග චූටි පැලවදියෙන් මිදිලා වර්ධනය වෙද්දී එයාලට ආධාරක අවශ්‍ය වෙනවා. මේ ආධාරක දිගේ එයාලා ඉහළට ගිහින් හිමින් හිමින් වර්ධනය වෙන්න පටන් ගන්නවා. මේ තියෙන චූටි මෑපැලයක්. එයා තාම ගහක් විදියටයි වර්ධනය වෙන්නේ. පේනව නේද? එයා දැන් ටිකක් වර්ධනය වෙලා. පුංචි ගහක් විදියට තිබුණු මේ මෑපැල දැන් ටික ටික වැලක් විදියට හැඩ ගහීගෙන එන්නේ. ග්‍රීන් ෆේරිස් YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඉතින් අපි බලමු කොහොමද මෙයාලට ආධාරක ලබා දෙන්නේ කියලා. අපිට ඕන වෙනවා වේලිච්ච ගස්වල අතුරිකිලි ටිකක්. මේ අතුරිකිලි පුංචි පැල ළඟින් හිටව ගන්න ඕනේ. එහෙම හිටව ගත්තාම මෙන්න මේ විදිහට මේ වැල් මේ ගස් දිගේ උඩට ඇදෙන්න ගන්නවා. මේ ඔයාලට පේන්නේ එන්නේ ඒ විදිහට අතුරිකිලි දිගේ උඩට ඇදෙන මෑව. මේ ක්‍රමය ඔයාලගේ සම්පූර්ණ වගාවටම පහසුවෙන් යොදා ගන්න පුළුවන්. අපි හොයාගත්තු අතුරිකිලි එතරම් උස නැත්නම් හෝ හුඟක් දුරට විහිදෙලා නැත්නම් අපිට තවත් ක්‍රමයක් යොදා ගන්න පුළුවන්. අපිට පුළුවන් මේ අතුරිකිලි අතරින් පතර වැටමාර ලී දඬු හිටව ගන්න. එහෙම හිටවගත්ත වැටමාර දඬු එකිනෙකට සම්බන්ධ වෙන විදිහට රෙදි පටි හෝ ලණු පටි ඇද ගන්න ඕනේ. මේ සඳහා පාට පාට රෙදි පටි යොදා ගන්නවා නම් වඩා සුදුසුයි. ඊට හේතුව තමයි පාට පාට නිසා සත්තුන් වගාවට එන එක ටිකක් අඩු වෙන්න පුළුවන්. එහෙම පටි ඇදගත්තාම අතුරිකිලි දිගේ උඩට ආපු මෑවැල් මේ පටි දිගේ වැඩෙන්න පටන් ගන්නවා. පේනව නේද? එයාලා මේ පටි දිගේ යන හැටි. ඔයාලට අතුරිකිලි හොයාගන්න අපහසු නම් එකිනෙකට සමාන්තරව වැටමාර දඬු දෙකක් හිටවලා මෙන්න මේ විදිහට පටි ඇදගන්න. එහෙම ඇදගත්තාමත් මේ වැල් ඒ දිගේ වැඩෙන්න පටන් ගන්නවා. මම හිතනවා ඔයාලා හැමෝටම වැල් වර්ග සඳහා ආධාරක සපයන විදි තේරෙන්නේ නැති කියලා. එහෙනම් අදට මම සමු ගන්නම්. ආයෙත් අලුත් දවසක අලුත් වීඩියෝවක් සමගින් අපි හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්. අමතක කරන්න එපා මේ වගේ වගාවට සම්බන්ධ අලුත් වීඩියෝ නරඹන්න Green Fairies YouTube channel එක subscribe කරලා තියාගන්න.